तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बुद्धुन् सारण माम पलमु यन्वा दहं सारण माम देवनुव यन्वा संगुन सारण माम देवनुव यन्वा तेरुवान सारणीं बन पावसनवा सिलु दिनाटम तेरुवान सरणाई वासनावंत गुणगरुक पिन्वतुनी अद दवसे पिन्वत ओब हेम देनाम मे वेलावे बलापुरोत्तु वेन्नी මෙහිමිදිරි උදෑසන මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ බණ පදයක් සවන්ේ කරන්නට පින්වතුනි අද හිරු සඳහම් රැස් ඔස්සේ ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබේ මෙලව ජීවිතයේ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වන වැදගත් කාරණයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පිනවතුනි සිංහාලෝවාද සූත්‍රය තුල යුතුකම් පිළිබඳව මනාව දේශනා කරලා තියෙනවා ඒ එකිනෙකා අතර යුතුකම් ඉටුවීම තුලින් निराවුල් සමාජයක් බිහි කරන්නට පුළුවන්කම තියන ඒ යුතුකම් ඉටුවීම තුලින් අන්‍යෝන්‍ය වශයෙන් ඒ යුතුකම් අතර අද දේශනා කරන්න පින්වතුනි මේ අඹු සැමි සම්බන්ධතාවයේ පිළිබඳව එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා ස්වාමි භාර්යා අතර ඉටුවිය යුතු මේ දෙපාර්ශ්වය අතර ඇතිවිය යුතු යුතුකම් පිළිබඳව තමයි අද ඔබට දේශනා කරන්නේ මේ පොඩි වෙලාව තුලදී පිනතුනි කුඩාම සමාජ ඒකකය තමයි පවුල මේ පවුල තුල සිටින ස්වාමි පුරුෂයා ස්වාමි දියණිය මේ දෙදෙනා එහෙමත් නැත්නම් මේ අඹු සැමි දෙදෙනා අතර තිබෙන යුතුකම් එහෙම නැත්නම් ඒ දෙදෙනා අතර තිබෙන්නට ඕන යුතුකම් මනාව සිංහලවාද සූත්‍රයේ පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙම නැත්නම් උන්වහන්සේ හඳුන්වනවා මේ අඹු සැමි සම්බන්ධතාවයේ මේ දෙදෙනා බටහිර දිසාව හැටියට සදිසා නමස්කාරයේදී බටහිර දිසාව හැටියට සඳහන් කරන්නේ හඳුන්වලා තියෙන්නේ පැහැදිලි කරලා තියෙන්නේ මේ ස්වාමි දියණිය ස්වාමි පුරුෂයා කියන මේ දෙදෙනා. එතකොට සමාජය එහෙමත් නැත්නම් අපේ ඔබගේ ගිහි ජීවිතය ඔබේ පෞල් ජීවිතය සතුටින් සමාදානෙන් निराවුල්ව පැහැදිලි ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙන්නේ මේ කියන යුතුකම් ඉටුවීම තුලින්
ස්වාමියාගෙන් බිරිඳටත් බිරිඳගෙන් ස්වාමියාටත් මේ යුතුයකම් ඉටු වුණාම ඒ ජීවිතය ලස්සනයි. මේ පෞල් ජීවිතය පින්වතුනි ඉතාමත්ම ලස්සනයි. සමහර වර්තමාන සමාජයේ අපි අහලා තියෙනවා, අපට ඇහෙන්න තියෙනවා, එහෙම නැත්නම් පුවත්පතක් අරගෙන බැලුවත් අද රූපහානි දිහා බැලුවත් අපිට දකින්නට ලැබෙන්නේ පිනතුනි මේ සතුටින් සමාදානින් යහපත් විදිහට ගත කරන පෞල් ජීවිත නෙවෙයි. ඒ වෙනුවට එකිනෙකා අතර විශ්වාසය නැති, අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධකම් නැති, එහෙම නැත්නම් විවාහ ජීවිතේ වැඩිකල් අරගෙන යන්නේ නැතුව ඒක විනාශ කරලා තියෙන, විනාශ කරගන්න සමාජයේ තමයි අපිට අද බොහොමයක් දකින්නට ලැබෙන්නේ, අහන්නට ලැබෙන්නේ එවන් අවාසනාවන්ත දේවල්. නමුත් පින්වතුනි, බුදුරජාන් වහන්සේ මේ සිඟාලෝවාද සූත්‍රයේ තුලදී දේශනා කරන යුතුයකම් ටික දෙපාර්ශ්වය අතින් ඉටු වෙනවා නම් ඒ කුඩාම ඒකකය වන පෞල් ජීවිතය අතිසාරතකයි. සමහරවිට මේ බණ අහන ඔබේ ජීවිතය, එහෙම නැත්නම් ඔබේ පෞල් ජීවිතය, එහෙම නැත්නම් අඹුසැමි සම්බන්ධතාවයේ යහපත් වෙන්න පුළුවන්. ඔබ හොඳින් නිරවුල්ව නිවරදිව අවබෝධ කරගෙන ජීවිතය ගත කරන්න පුළුවන්. සමහර කෙනෙකුට ඔබ මේ බණ අහන ඔබේ ජීවිතය, පෞල් ජීවිතය නිරවුල්ව නිරවද්‍ය අරගෙන යන්නට ගත කරන්නට බැරි වෙන්න පුළුවන්, බැරි වෙලා ඇති. එසේනම් ඔබ අතින් එසේත් නැතිනම් අනිත් පාර්ශ්වයෙන් මේ යුතුයකම් ඉටු වෙන්නේ නැතුව ඇති. එනිසා තමයි ඒ ජීවිතය විනාශ වෙන්නේ. එහෙම නැත්නම් වැඩිකල් සතුටින් ජීවත් වෙන්නට පුළුවන්කමක් නැත්තේ. ගොඩාක් අය අද විවාහ වෙන්න කලින් ඉතාමත්ම ලස්සනට සුන්දර ලෝක මවාගෙන පිනතුනි ජීවත් වෙනවා. හැබැයි විවාහ වෙලා වැඩිකල් යන්නට මත්තෙන් ඒ සුන්දර ජීවිතය, ඒ සුන්දරව ආරම්භ කරපු ජීවිතය එසේත් නැතිනම් මේ සතුට විනාශ වෙලා වැඩිකල් යන්න කලින් පින්නතුනි ඒ ජීවිතය විනාශ වෙනවා. එතකොට මේ පෞල් ඒකකයේ මෙහෙම නැත්තන් මේ කුඩා සමාජ ජීවිතයේ විනාශ වුණොත් ඒ පරම්පරාවක්ම පින්නතුනි අගාධයට වැටෙනවා, විනාශයට ලක් වෙනවා. ඔබ හොඳට මතක තියාගන්න, ඔබ ජීවිතය යහපත් විදිහට ගත කරොත් ඔබේ පෞල් ජීවිතය ඔබ නිවැරදි විදිහට අවබෝධ කරගෙන ගත කරොත් ඒ දිහා බලාගෙන ඉන්න ඔබේ ආදරණීය දරුවන්, ඒ දරුවන්ගේ ජීවිතයත් යහපත් කරගන්නවා, ඒ දරුවන්ගේ අනාගතයත් යහපත් කරගන්නවා. මොකද මේ හැමදේම දකිනවා දරුවෝ. අනේ අපේ ආදරණීය අම්මයි තාත්තයි ඉතාමත්ම ලස්සනට ජීවිතය ගත කරා, වයසට යනතුරු මැරෙනතුරු සතුටින් හිටියා, මැරෙනතුරු ඉතාමත් සමගියෙන් එකිනෙකා අතර යුතුයකම් මිටු කරමින් ලස්සනට හිටියා. එසේනම් අපිත් ඒ විදිහට ජීවිතය ගත කරන්න ඕන කියලා දරුවෝ කල්පනා කරනවා. එහෙම නැත්තම් ඔබ හැමදාම රණ්ඩු සරුවල් වෙමින් එකිනෙකා අතර යුතුයකම් මිටු වෙන්නේ නැතුව, දියුණු වෙන්නේ නැතුව ඔබේ ජීවිතේ නිතරම අඩදබර ඇති කරගනිමින් ගත කරනවා නම් ඒ දිහා බලාගෙන ඉන්න දරුවන්ගේ ජීවිතයත් ඒ ආකාරයමයි. එනිසා ඔබට පැහැදිලි ඇති දැන් ඔබ දෙදෙනා, එහෙම නැත්නම් මේ ස්වාමි භාර්යා දෙදෙනාගේ යහපත් ජීවිතයේ තුලින් තමන්ගේ අනාගත ජීවිතය වගේම තමන්ගේ ඉදිරි පරම්පරාවත් යහපත් සුවපත් වෙනවා කියලා ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති. එනිසා අපි මේ වෙලාවේ අපි බලමු, අපි සාකච්ඡා කරමු, අපි විමසා බලමු මේ යුතුයකම් මොනවද, මේ යුතුයකම් තමන්ගාව තියෙනවද, තමන්ගෙන් මේ යුතුයකම් ඉටු වෙනවද, ඒ වාගේ මේ අනිත් පැත්තෙන් යුතුයකම් ඉටු වෙනවද කියලා අපි කල්පනා කරලා බලමු. එසේ නැතිනම් යුතුයකම් ඉටු වෙනවා නම් ඒ යුතුයකම් ඒ විදිහටම නිවරදිව ඉදිරියට පවත්වාගෙන යාම තුලිනුත්, ඒ යුතුයකම් ඉටු වෙන්නේ නැත්තම් ඒ නැති යුතුයකම් අපි ඇති කර ගැනීම තුලිනුත් අපට පුළුවන් මේ යහපත් ජීවිතයක් ගත කරන්නට, ඔබට පුළුවන් නිවරදි, නිරවුල්, පෞල් ජීවිතයක්
අඹු සැමි සම්බන්ධතාවයක් ඇති කරගෙන ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. පළවෙනියට බුදුරජාන් වහන්සේ සැමියාගෙන් බිරිඳට ඉටුවිය යුතු යුතුකම් පහක් දේශනා කරනවා සිඟාලෝවාද සූත්‍රයේදී. ඒ පස් කාරණා පහෙන් පළවෙනි එක තමයි පින්වතුනි පැහැදිලි කරන පාලි වචනයකින් සම්මානනාය. පළවෙනි එක තමයි ස්වාමියාගෙන් බිරිඳට ඉටුවිය යුතුකම් අතර පළවෙනි එක සම්මානනාය. ඒ කියලා කියන්නේ තමන්ගේ ආදරණීය ස්වාමි දියණියට එහෙම නැත්නම් ආදරණීය බිරිඳට ආදරයෙන් ආදර වචනෙන් ප්‍රිය තෙපුලෙන් කතා බහ කරන්නට අවශ්‍යයි. පිනතුනි කාන්තාවක් එසේත් නැතිනම් බිරිඳක් ස්වාමි දියණියක් ඔබින් බලාපොරොත්තු වෙනවා ඒ විදිහට යහපත වචන. සමන් ඉස්සර අපි දන්නවා ගැමි බහරේ තාමත් කතා වෙනවා. කතා කරන්නේ ස්වාමියා එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා කතා කරන්නේ ළමයින්ගේ අම්මා මේ විදිහට යහපත් වචන කතා කරනවා. හොඳ විදිහට ආදරයෙන් කතා කරනවා, ප්‍රිය වචනෙන් කතා කරනවා. ඔබට මම හිතන අමුතුවෙන් පැහැදිලි කළ යුතු වන්නේ නැහැ පිළිබඳව. නිසා මේ පෞල් ජීවිතයේ යහපත්ව ගත කරන්න නම් පළවෙනි එක තමයි ස්වාමියාගෙන් ඉටු වෙන්න ඕන යුතුකම් අතර පළවෙනි යුතුකම තමන්ගේ බිරිඳට යහපත් වචනින් කතා කරන්නට ඕන. බලන්න එහෙම නැත්තම් ඕනම කෙනෙක් ආශයි ප්‍රිය වචනින් කතා කරනකොට. එහෙම නැත්නම් ඕනම කෙනෙක් කැමති ප්‍රිය වචනින් යහපත් වචනින් තමන්ට ආදරයෙන් කතා කරනකොට. සාමාන්‍ය සත්තු උනත් ගන්න බලන්න පින්නතුනි තිරිසං සතෙකුට උනත් අපි යහපත් විදිහට කතා කරනවා නම් හොඳට කතා කරනවා නම් ඒ සතා අපිට මොනතරම් ආදරෙයිද කියලා හොඳම නිදසුනක් නන්දි විශාල ජාතක කතාව. එනිසා මේ ඕනම කෙනෙක් කැමති යහපත්ව කතා කරනවට, තමන්ට ආදරයෙන් කතා කරනවට, තමන්ට ගරු සැලකිලි ලැබෙනවට, එහෙම කතා කරනවට කැමති. නිසා පින්නතුනි ගොඩාක් ඔබේ පෞල් ජීවිත විනාශ වෙන්නේ, ගොඩාක් ඔබේ පෞල් ජීවිතයේ අගාධයට වැටෙන්නේ සමහර විට ස්වාමියා විවාහ වෙන්න කලින් ආදරයෙන් කතා කරනවා. නමුත් විවාහ වෙලා වැඩි කාලයක් යන කලින් කතා කරන්නේ නරක වචනෙන්. එතකොට ඒ දෙදෙනා අතර විශ්වාසය නැති වෙනවා. ඒ දෙදෙනා අතර ඒ ගෞරවය නැති වෙනවා. පින්නතුනි එසේනම් බුදුරජාන් වහන්සේ බලන්න දේශනා කරන පළවෙනියටම තමන්ගේ බිරිඳට යහපත් වචනෙන් කතා කළ යුතුයි කියලා. ඔබ ස්වාමි පුරුෂයෙක් නම්, ඔබ විවාහ වෙච්ච පුද්ගලයෙක් නම් ඔබ කල්පනා කළ බලන්න මදක් ඔබ තමන්ගේ ස්වාමි දියණියට ආදරණීය බිරිඳට යහපත්ව යහපත් වචනෙන් කතා කරනවද කියලා. එහෙම කතා කරනවා නම් අනිවාර්යෙන් ඔබටත් ඔබේ ස්වාමි දියණිය බිරිඳ ආදරයෙන් ආමන්ත්‍රණය කරනවා. එහෙම ආමන්ත්‍රණය කරනකොට මේ දෙදෙනා අතර අන්‍යෝන්‍ය වශයෙන් ලොකු සම්බන්ධයක් ඇති වෙනවා, විශ්වාසයක් ගොඩනැගෙනවා, පෞල් ජීවිතය යහපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ දිහා බලාගෙන ඉන්න දරුවෝ දරුවන්ගේ ජීවිතයත් ආලෝකමත් කරනවා. එහෙම නැත්තම් ඔබ කතා කරන්නෙම වැරදි විදිහට නම් දරුවන්ට නිතරම ඇහෙන්නේ අම්මා ගැන වැරදි දේවල්, එහෙම නැත්තම් වැරදි වචන කතා කරන. එතකොට ඔබ දරුවෝ සමහර වෙලාවට තාත්තා කෙරේ යම් යටිහිතේ වෛරයක් බැඳගන්නවා. හේතුව නිතරම කතා කරන්නේ මේ විදිහට වැරදි වචනෙන්. සමහර තාත්තලා සමහර ස්වාමි පුරුෂයන් හවසට මත් වතුරෙන් තෙත් වෙලා ඇවිල්ලා කතා කරන්නෙම වැරදි දේවල්, බිරිඳට ගහනවා. මේ වගේ දේවල් සිද්ධ වෙන. එහෙම වුණාම ඒ පෞල් ජීවිතය සාර්ථක නැහැ. පෞල් ජීවිතය සාර්ථක වෙන්න නම් තමන්ගේ ආදරණීය ස්වාමි දියණියට ආදරයෙන් කතා කළ යුතුයි, ප්‍රිය වචනෙන් කතා කළ යුතුයි. දෙවනි එක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අනවමානනාය. මේ කියලා කියන්නේ තමන්ගේ බිරිඳට අවමං නොකළ යුතුයි. බලන්න ගොඩාක් වැදගත් මේ සූත්‍රය. තමන්ගේ බිරිඳට අවමං නොකළ යුතුය ස්වාමි පුරුෂයා විසින්. සා යාළුවෝ ඉස්සරහා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ ඥාතීන් ඉස්සරහා වෙන්න පුළුවන්. තමන්ගේ බිරිඳ උස්තනක එහෙම නැත්නම් අවමං කරන්නේ නැතුව
එයාගේ හොඳ ගුණ වර්ණනා කරන්නට ඕන. ඕනම කෙනෙක් කැමති තමන්ට මා මුලින් කිව්වා වගේ ගෞරවයක් ඇති වෙනවට. ඒ ගෞරවය බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට ඔබේ බිරිඳගේ ඔබේ ස්වාමි දියණියගේ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. වැරදි තියෙන්න පුළුවන්. හැබැයි ඒ වැරදි ඒ අඩුපාඩු ඔබ මිනිස්සු සෙනග ගැවසෙන තැන්වල එහෙම නැත්නම් තමන්ගේ යාළුවෝ ඉන්න තැන්වල තමන්ගේ ඥාති මිත්‍රාදීන් ඉන්න තැන අවමං කළොත් එහෙම පින්නතුනි එතන පෞල් ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා නම් එහෙම වැරදි තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් ඔබ දැනගන්න ඕන ඒ ස්වාමි දියණිය තනියම ඉන්න වෙලාවක එහෙම නැත්නම් කාටවත් නොඇසෙන පරිදි තමන්ගේ ස්වාමි දියණියට අඩුපාඩු පෙන්වා දෙන්නට ඕන ආදරයෙන්. එහෙම වුණාම පින්නතුනි යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්වතුනි අනතිචරියාය තුන්වෙනි එක තමයි අනතිචරියාය. බුදුරජාන් වහන්සේ මේ පන්සිල් පද පහේ දේශනා කළ එක තියෙන පන්සිල් පදයක් තමයි කාමයේ සුමිච්ඡාචාරා වේරමණී. කාමයේ වරදවා හැසිරෙනවා ගොඩාක් අය. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පෞල් ජීවිතයක් සාර්ථක වෙන්නට නම් අනාචාරයේ නොහැසිරිය යුතුයි. තමන්ගේ ස්වාමි දියණියගෙන් සෑහීමකට පත්විය යුතුයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එහෙම වුණාම පින්වතුනි තමන්ට තමන්ගේ පෞල් ජීවිතය යහපත්ව ගත කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අවිශ්වාසයේ ගොඩ නැගෙන්නේ නැහැ. සැකේ ඇති වෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම ඇති වෙන්නේ පින්වතුනි අනාචාරයේ හැසිරීම තුලින්. සාව හොඳට මතක තියාගන්න ඔබ යහපත් ජීවිතයක් ගත කරගන්නට නම් මෙලව සුවපත් කරගන්නට නම් පරලව සුවපත් කරගන්නට නම් පින්නතුනි අපි යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න අවශ්‍යයි. ඊළඟට හතරවෙනි කාරණය ඉස්සරිය ඔස්සක් ගේන. ඒ කියලා කියන්නේ පැහැදිලි කරන බුදුරජාන් වහන්සේ ගේදොර ස්වාමිත්වය තමන්ගේ ස්වාමි දියණියට බාර දිය යුතුයි. තමන්ගේ දරුවන්ගේ වැඩ කටයුතු ගේදොර සම්පූර්ණ වගකීම තමන්ගේ ස්වාමි දියණියට බිරිඳට බාර දිය යුතුයි. එහෙම බාර දීලා තමන් ඒ සඳහා අවශ්‍ය මිල මුදල් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුයි. එහෙම වුණාම පින්නතුනි ඇය ස්වාමි දියණිය තමන් ඉතාමත්ම උනන්දුවෙන් පින්වතුනි ඒ වැඩ කටයුතු සිද්ධ කරනවා. ගේ දොර අලංකාර කිරීම ආදී මේ දේවල් සිද්ධ කරනවා. එතකොට ඔබ ඒ සඳහා අනුග්‍රහය ඒ දායකත්වයේ නොඅඩුව ලබා දෙන්නට ඕන. ඊළඟට අන්තිම කාරණේ තමයි තම බිරිඳට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ආභරණ ඇරන් දිය යුතුයි. මෙතනදී අපි දන්න ඕනම කාන්තාවක් ඕනම ගෘහණියක් කැමති ලස්සන ඇඳුම් පැළඳුම් අඳින්නට ඒ වගේම ලස්සන ආභරණ පළඳින්නට කැමති. ඒක කාන්තාවන්ගේ ස්වභාවය. එසා ඔබ තමන්ගේ ස්වාමි දියණියට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඒ අවශ්‍ය ආහාර පාන ආභරණ නිසි කලට නිසි ආකාරයෙන් සපයා දිය යුතුයි. එහෙම වුණාම ඒ කාන්තාව දන්නවා බිනිද දන්නවා තමන්ට තමන්ගේ ස්වාමි පුරුෂයා ආදරෙයි තමන්ට විශ්වාසයි. එතකොට මේ පෞල් ජීවිතේ යහපත්ව ගත කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕන සමහර අය සමහර කාන්තාවන්ගේ පැත්තෙන් මේ ලස්සන ආභරණ ගැන කතා කරද්දී ඇඳුම් පැළඳුම් ගැන කතා කරද්දී මේ පැහැදිලි කරන්න ඕන තමන්ගේ ස්වාමියා උපයන දෙයට වඩා එහෙම නැත්නම් තමන්ගේ පෞල් ජීවිතයට ගැළපෙනවටත් වඩා පින්නතුනි සමහර කාන්තාව බලාපොරොත්තු වන ඇඳුම් පැළඳුම් ආභරණ එහෙම නෙවෙයි. ඔබ ක්‍රියා කරන්නට ඕන ඔබ ගත කරන්නට ඕන පින්නතුනි ලද දෙයින් සතුටු වීම. තමන්ගේ වැටුපට සරිලන පරිදි ස්වාමියාගේ වැටුපට සරිලන පරිදි ඒ දේවල් ඔබ සපයා ගන්නට උත්සාහවත් වෙන්නට ඕන. නැත්නම් සමහර අය තමන්ගේ වැටුපටත් වඩා ස්වාමියා දුක් මහන්සි වෙලා හම්බ කරන දෙයටත් වඩා බලාපොරොත්තු වෙනවා. එහෙම වුණාම එතන ප්‍රශ්න ඇති වෙනවා. එතන පින්නතුණු ගැටලුකාරී තත්වයක් ඇති වෙනවා. එහෙම වුණාම ඔබේ පෞල් ජීවිතයේ අසාර්ථක වෙනවා. එසේනම් ඔබ පෞල් ජීවිතයේ සාර්ථක වෙන්න නම් මා මේ සඳහන් කළේ ස්වාමියාගෙන් බිරිඳට ඉටුවිය යුතුකම් පහ.
යුතුකම් කියලා කියන්නේ එක පැත්තක දෙයක් නෙවෙයි. එක පැත්තකින් විතරක් ඉටු විය යුතු දෙයක් නෙවෙයි. ස්වාමියාගෙන් මෙසේ සැලකුම් ලබන බිරිඳ, ස්වාමියාගෙන් මෙසේ ගෞරවයට පාත්‍ර වන ස්වාමි දියණිය, ඒ පැත්තෙමුත් ස්වාමියාට ඉටු විය යුතුකම් තියෙනවා. ඒ යුතුකම් අතර පළවෙනි එක තමයි ගේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ වැඩ කටයුතු ඉතාමත්ම සැලකිල්ලෙන් කළ යුතුයි. මතක තියාගන්න ඔබ අර සැලකුම් ලබන ඔබ ස්වාමි දියණිය එහෙම නැත්නම් බිරිඳ තමන්ගේ වැඩ කටයුතු, ගේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ වැඩ කටයුතු ලස්සනට කරන්නට ඕන. ගේ දොර අලංකාරව තියාගෙන, ඒ වගේම ස්වාමියා කැමති ආහාර පාන, ස්වාමියා කැමති පරිදි ඒ දේවල් සපයමින්, ඒ වගේම තමයි තමන්ට ඉන්න වටිනාම වස්තුව තමයි පුත්තාවත්තු මනුස්සානන්, වටිනාම වස්තුව දරුවෝ. දරුවන්ගේ ජීවිතය යහපත්ව නිවැරදි විදිහට ගත කරන්නට, ඒ තැනට යොමු කරන්නට ඔබ උත්සාහවත් වෙන්නට ඕන. ඊළඟට දෙවැනි කාරණය, ස්වාමියාගේ ඥාති මිත්‍රාදීන්ට සලකන්නට ඕන. ඔබ දෙදෙනෙක් වුණාට, විවාහ වුණාට පස්සේ ඔබේ හදවත් එකක් කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට ඔබේ ආදරණීය අම්මා තාත්තට ඔබ යම්සේද සලකන්නේ, තමන්ගේ ස්වාමියාගේ අම්මා තාත්තත් තමන්ගේ අම්මා තාත්තා වගේ සලකලා වැඩ කරන්නට ඕන. ස්වාමියාගේ ඥාති මිත්‍රාදීන්ට සලකන්න ඕන. ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ පින්නතුනි මෙතන. තමන්ගේ අයට සලකනවා, ඒ වගේම ස්වාමියාගේ අයට සමහර කාන්තාවන් සලකන්නට කැමති නැහැ. මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙම වුණාම පෞල් ජීවිතයේ දෙදරා යනවා. සබ මතක තියාගන්න, ඔබ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ඥාති මිත්‍රාදීන්ට තමන්ගේ අයට සලකනෝ වගේම සලකන්නට ඕන. එහෙම පෞල් ජීවිත අපි දකිනවා සමහර වෙලාවට සමහර කාන්තාවෝ තමන්ගේ අම්මා තාත්තට සලකනවටත් වඩා ස්වාමියාගේ දෙමාපියන්ට සලකනවා, ස්වාමියාගේ ඥාති මිත්‍රාදීන්ට සලකනවා. එහෙම ඉන්නකොට ස්වාමියාගේ ගෞරවයට පාත්‍ර වෙනවා, ස්වාමියාගේ ආදරයට පාත්‍ර වෙනවා. ඔබේ පෞල් ජීවිතය යහපත් ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තමයි තමන්ගේ ස්වාමියා වගේම බිරිඳක්, යහපත් බිරිඳක් නම් පින්නතුනි තමන්ගේ ස්වාමියාගෙන් සෑහීමකටපත් වෙන්නට ඕන. මේ දෙදෙනා අතරම මේ දේ තියෙනවා. මේ දෙදෙනා අතරම ස්වාමියා බිරිඳගෙමුණුත්, බිරිඳ ස්වාමියාගෙනුත් සෑහීමකටපත් වීම තුලින් සමාජයේ එහෙම නැත්නම් ඒ පෞල් ජීවිතේ ගෞරවයට පාත්‍ර වෙනවා, දරුවෝ ගෞරවයට පාත්‍ර වෙනවා. එහෙම නැති වෙච්ච තැන පෞල් ජීවිතයත් විනාශ වෙනවා, තමන්ගේ ආදරණීය දරුවොත් අවනම්බුවට ලක් වෙනවා මේ කාරණය තුලින්. නිසා හොඳට මතක තියාගන්නට ඕන. ඊළඟට පින්නතුනි, සැමියා හරිහම්බ කරන දේවල් ආරක්ෂා කළ යුතුයි. මොකද තමන්ගේ ස්වාමියා දුක් මහන්සි වෙලා හරිහම්බ කරන දේවල් අයවැය තේරුම් අරගෙන පින්නතුනි ගත කරන්නට ඕන. සමහර කාන්තාව එහෙම නෙවෙයි, ගොඩාක් තමන්ගේ ස්වාමියා හම්බ කරනවටත් වඩා වියදම් කරනවා. සමහර වෙලාවට කිසිම සැලකිල්ලක් නැතිව, කිසිම වැඩකට නැති දේවල් සිදු කරලා මුළු ජීවිතේම විනාශ කරගන්නවා. නිසා හොඳට මතක තියාගන්න, තමන් තේරුම් ගන්නට ඕන තමන් හරිහම්බ කරන දේ අනුව තමන්ගේ ස්වාමියා දුක් මහසෙන් හරිහම්බ කරන දේවල් ආරක්ෂා කරගෙන හොඳට පරිපාලනයක් ඇතිව ජීවිතය ගත කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධනය පරිහරණය කළ යුතු ආකාරය පිළිබඳව. එක්කොටස ඒකේන භෝගේ බුඤ්ජේ, එක්කොටසක් ආහාරයටත් තමන්ගේ කර්මාන්ත දියුණු කර ගැනීම සඳහා කොටස් දෙකකුත්, ඒ වගේම හදිසි ආපදාවකදී ගන්න එක කොටසකුත් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා මේ සිඟාලවද සූත්‍රයේ එහෙම නැත්නම් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී ධනය පරිහරණය කළ යුතු ආකාරය පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ අනුව ඔබ තමන්ගේ ස්වාමියා හරිහම්බ කරන දේවල් ආරක්ෂා කරගන්නට ඕන. ඊළඟට අන්තිම එක තමයි පින්නතුනි, දක්ෂව කම්මැලිකම් නැතුව ගේ දොර වැඩ කටයුතු සිද්ධ කරන්නට ඕන. ඒක තමයි ඉතාමත්ම වැදගත්. අර විදිහට ස්වාමියාගෙන් සැලකුම් ලබන බිරිඳ ගේ දොර වැඩ කටයුතු ඉතාමත්ම ලස්සනට දක්ෂව සිද්ධ කරන්නට ඕන. ගේ දොර අලංකාරව තියාගෙන, ඒ වගේම ස්වාමියාගේ වැඩ කටයුතු සිද්ධ කරමින්, දරුවන්ගේ වැඩ කටයුතු සිද්ධ කරමින් ඔබ ක්‍රියාශීලීව ගත කරන්නට ඕන. ස්වාමියාට පසුව නිදාගෙන, ඒ වගේම ස්වාමියා
ආහාර ගත්තට පස්සේ ආහාර අරගෙන මේ විදිහට පින්නතුනි ලස්සනට බුදුදහම තුල පෞල් ජීවිතයේ සාර්ථක කරගන්නට අවශ්‍ය කාරණා මනාව තියෙනවා මහා බොහොමයක් තියෙනවා. ඒවා ඔබ කියවලා තේරුම් අරගෙන මේ ධර්ම කාරණා ඔබේ ජීවිතේ එකතු කරගෙන ඔබ යහපත් විදිහට අනලස්ව ක්‍රියාශීලීව ගත කරනවා නම් ඔබේ ජීවිතේ යහපත් වෙනවා සාර්ථක වෙනවා. බලන්න පින්නතුනි ඔබ මේ කියපු කාරණා ස්වාමියාගෙන් ඔබට ඉටු වෙනවද ඔබෙන් ස්වාමියාට ඉටු වෙනවද? ඔබේ ජීවිතේ සාර්ථකද ඔබේ පෞල් ජීවිතේ අසාර්ථකද? එසේනම් සාර්ථක නම් ඔබ හොඳට මතක තියාගන්න ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේ කියපු කාරණා ඔබ අතින් ඉටු වෙනවා. මේ කියපු යුතුකම් දෙපාර්ශ්ව අතර ඉටු වෙනවා. ඔබේ පෞල් ජීවිතේ අසාර්ථක නම් මේ කුමන හෝ තැනක අඩුපාඩුවක් ඇති. මේ කුමන හෝ තැනක අඩුවක් ඇති ඔබ යෝග තේරුම් අරගෙන ඒ අඩුව සම්පූර්ණ කරගන්න ඔබේසේ අඩුව සම්පූර්ණ කරගෙන මේ කාරණා ඔබේ ජීවිතයට එකතු කරගෙන ඔබ ජීවත් වෙනවා නම් පින්නතුනි සැර යටියෙන් යන්නේ නතුරාම ඔබට සතුටින් ඉන්න පුළුවන් නකුල මාතා නකුල පිතා වගේ සතුටින් ජීවිතේ ගත කරන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාන් වහන්සේ ළඟට මේ නකුල මාතා නකුල පිතා කියන මේ වයසට ගියපු ආච්චි අම්මයි සීයයි ඇවිල්ලා පැහැදිලි කළේ බුදුරජාන් වහන්සේ අපි තරුණ කාලේ එකිනෙකා අතර හිතවත්කම ඇති වෙලා අපි විවාහ ජීවිතයට ඇතුළත් වුණා. අද වෙනතුරු අපි එකිනෙකාට වචනකින්වත් සිතින්වත් බැනගෙන නැහැ, අනෝබෝධයෙන් කටයුතු කරලා නැහැ. අපි අදටත් වයසට ගිහිල්ලත් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරනවා. අපි කැමති බුදුරජාණන් වහන්සේ ලබන ආත්මෙත් එකතු වෙන්න. බුදුරජාණන් වහන්සේ එතනදී කිව්වේ නැහැ එහෙම වෙන්නේ නැහැ, එහෙම කරන්න බැහැ කියලා පැහැදිලි කරේ නැහැ. උන්වහන්සේ කිව්වා ඔබ යහපත් පෞල් ජීවිතයක් ගත කරලා තියෙනවා, සසරත් එහෙම බලාපොරොත්තු වෙනවා නම් සමසද්දා, සමසීල, සමත්‍යාග, සමප්‍රඥා කියන මේ කාරණා එකතු කරගන්න ජීවිතේට ඔබට පුළුවන් සසර වසන තුරු නිවන් දකින තුරු යහපත්ව හොඳ විදිහට පෞල් ජීවිතයක් ගත කරමින් මෙලව සැනසීම උදා කරගෙන එවාගෙන් පරලව සැනසීම උදා කරගෙන සසර සුවපත් කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේනම් පින්වතුනි ඔබ මෙතෙක් වෙලා ඒ අඹු සැමි සම්බන්ධතාවයේ පිළිබඳව යුතුකම් පිළිබඳව ඔබ සවන්ේ කළා, ඒවා ජීවිතයට එකතු කරගෙන ඒවා ජීවිතයට ඇතුල් කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න ඔබට ඔබේ පෞල් ජීවිතය අඹු සැමි සම්බන්ධතාවයේ හොඳට ගත කරලා මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන ආත්මය ජයගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණ ධාතුවෙන් සැනසීම ලබන්න පුළුවන්. එසේ සැනසීම ලබන්න ඔබට මේ කුසලය, ඔබට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා, උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.